කමලයි ලේක රැඳිලා ඉන ඕගොල්ලන්ව මං ආදරෙන් පිළිගන්නවා. පහුගිය දවස් ටිකේ මං මගේ YouTube channel එකෙන් ඕගොල්ලන්ට ඕන කරන සමහර වෙලාවට ඕගොල්ලන්ගේ marriage life එකට sex life එකට ඕන කරන ගොඩක් දේවල් විස්තර මං අරන් ආවා. ඉතින් මං අද කතා කරන්න හිතුවා ඒ වගේම තවත් ඕගොල්ලන්ට වැදගත් වෙන මාතෘකා කීපයක්. ඉතින් රැඳිලා ඉන්න හැමදාම කමනිලයි වෙක. ගොඩක් වෙලාවට කමලයි YouTube channel එක බලන අය මට comment කරලා තිබුණා පහුගිය දවස්වල මම කොණ්ඩේ කපලා තිබුණා ඒක ගැන විස්තර අහලා ගොඩක් අය හිතුවා මම අසනීපෙන් කියලා එහෙම දෙයක් නැහැ ඒක මගේ පෞද්ගලික කාරණාවක් ඉතින් ඒක නිසා ගොඩක් අය හිතුවේ අසනීප තත්ත්වයක් වෙන්නේ නැති කියලා එහෙම නැහැ මම එහෙමනම් ඔගලන්ට ඒක ගැන දැනුවත් කරනවා ඉතින් ඒක ගැන හොයලා බලලා මගෙන් විස්තර අහුවට ගොඩක් ස්තුතියි ඒක මම මුලින්ම මතක් කරන්න ඕනේ මොකද මට ආදරය කරන මගේ හිතවතුන් මං ගැන එහෙම හොයලා බලන එක ගැන මම මුලින්ම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා ඉතින් හැමදාම මේ කමනි ලයිව් YouTube channel එකෙන් විවාහක අවිවාහක හැමෝටම දැනුම බෙදා හරින පුළුවන් මාතෘකා තමයි මම තෝරගන්නේ. මොකද හුඟක් අය හිතනවා මේ අපේ ආසියානු රටවල්වල දේවල් මේ ආසියානු කලාපයේ තියෙන සමහර දේවල් මේ බටහිර රටවල් එක්ක ගත්තාම ටිකක් ඒ රටවල් වලට වඩා පහත්ින් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ රටවල් දියුණු රටවල් ඒ රටවල් වල සමහර අඳින පළඳින විදිය හැසිරෙන විදිය ඒ දේවල් එක ගත්තාම මේ ආසියානු රටවල් වල ඉන්න කාන්තාවෝ නැත්නම් පුරුෂ පක්ෂ මේ හැමෝම බටහිර රටවල් වලට වඩා ටිකක් පහතින් නැත්නම් පිටිපස්සෙන් ඉන්නේ කියලා. හැබැයි එහෙම නැහැ මම ඒක ටිකක් වෙනස් කරා. ඔගොල්ලෝ දන්නවා මේ ගොඩක් වෙලාවට YouTube channel වලින් පෙන්නන විදිහත් එක්ක බලනකොට මම ඔයගොල්ලන්ගේ ඉස්සරහට මම මගේ YouTube channel එකෙන් එන විදිහ ටිකක් වෙනස්. මොකද මම ඒ වෙනස් විදිහට ඇති කරේ ඔයගොල්ලන්ට අලුත් අදහසක් ඉදිරිපත් කරන්න. මම හුඟක් වෙලාවට මේ marriage life එක, sex life එක ගැන විස්තර කියන්නේ ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා විවාහ වෙච්ච මේ පවුල්වල marriage life එක හුඟක් අසාර්ථක වෙනවා. ඊළඟට sex life එක අසාර්ථක වෙනවා. මේ අසාර්ථක වෙන එකට හේතු හොයාගෙන යනකොට ඒ සමහර හේතු තියෙන හරි පුංචි කරුණු කාරණා. ඉතින් ඒ පොඩි පුංචි කරුණු කාරණා ගැන අවබෝධයක් නැතුව දෙන්නට දෙන්න සමහර වෙලාවට රණ්ඩු සරුවල් කරගන්න තත්ත්වෙටපත් වෙනවා මේ පුංචි කරුණු කාරණා. ඉතින් ඒ වගේ පොඩි දේවල් සමහරලාට අමතක කරනවා අතපහුව වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මතක් කරන්න සමහරලාට බිරිඳ ගැන හස්බන්ඩ් ගැන ඊළඟට බොයෆ්‍රෙන්ඩ් ගැන ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන මෙන්න මේ කරුණු ගැන මතක් කරන්න තමයි මම සමහර වෙලාවට ඕගොල්ලන්ව දැනුවත් කරන්න මේ YouTube channel එක හරහා මහන්සි ගත්තේ. ඒකයි මම වෙනස් විදිහකට සමහර දවස්වලට ඇඳගෙන ඇඳුම් වෙනස් කරලා ඇඳගෙන ඇවිල්ලා ඔයාලට මේ කරුණු කාරණා ඉදිරිපත් කරේ. එහෙම නැතුව ඕගොල්ලන්ට දෙයක් සමහර වෙලාවට මම කටින් කිව්වට ඔළුවට යන්නේ නැහැ. ඉතින් මං හිතුවා මටත් පුළුවන් ඔයාලට දෙයක් ඉදිරිපත් කරන්න බටහිර රටවල් වල කාන්තාව අඳින පළඳින ඇඳුම මේ ආසියානු අපිටත් අඳින්න පුළුවන් කියන දේ ඔයගලන්ට ඔප්පු කරලා පෙන්නන්න. සමහර වෙලාවට මම බිකිනි ඇඳගෙන ඔයගලන් ගාවට ඉස්සරහට ආවම ඔයගලන් සමහරට ඒක එක්ක පුදුම වුණා එහෙම නැත්නම් හරි සතුටු වුණා මෙහෙම දේවල් අපි අඳින්න පුළුවන් අපේ කාන්තාවන්ට අඳින්න පුළුවන් කියලා. ඉතින් මම කියන්නේ කාන්තාව හැමෝම එකයි. එහෙම වෙනසක් නැහැ. කාන්තාව පුරුෂයින්ට වඩා උසස් තැනකත් නැත්නම් පහත් තැනකත් එහෙම නැහැ. හැමෝම සමාජයේ බැලුවම අපි හැමෝම මිනිස්සු අපි හැමෝම එකයි. ඉතින් එතකොට මේ එක කොටාශයක් එහෙම වෙනස් විදිහකට හිතන්නත් අනිත් අය ඊට වඩා තවත් විදිහකට වෙනස් විදිහකට හිතන්නත් සමහර වෙලාවට එක එක අයගේ බුද්ධි මට්ටම තමයි. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් මෙතන නැහැ. ඉතින් තමන්ට හොඳ ශරීරයක් තියෙනවා නම් ලස්සන හැඩ ඇඟක් තියෙනවා නම් තමන්ට ආසාවක් තියෙනවා නම් අලුත් ඇඳුම් අඳින්න අලුත් ෆැෂන් කරන්න ඒකට සමහර වෙලාවට බාධාවක් එන්නේ නැහැ. තමන්ගේ මනසේ තමයි මේ හැමදේම තියෙන්නේ. තමන්ගේ මනස හරියට ශක්තිමත්ව තියාගන්න කියලා මම හැමදාමත් හැමෝටම කියනවා. ඒක කාන්තාවටත් එහෙමයි පුරුෂයාටත් එහෙමයි. ගොඩක් වෙලාවට කාන්තාවෝ ඇඳුම් අඳින්න හුඟක් ලැජ්ජ වෙනවා බය වෙනවා. ඊළඟට විවාහ වුණාට පස්සේ දරුවෝ ඉන්න නිසා ඇඳුම් අඳින්න සමහරලාට ෆැෂන් කරන්න බය වෙනවා. මම කියන්නේ නිර්වතින් යන්න කියලා නෙමෙයි. නිර්වත කියන්නේ වෙන දෙයක්. ඇඳුම් අඳින්න ෆැෂන් කරනවා කියලා කියන්නේ වෙන දෙයක්. දැන් අපි හිතමු පවුලේ හැමෝම එක්ක
ඒ කියන්නේ ඔයාලගේ පවුලේ හස්බන්ඩ් ඊළඟට දරුවෝ මේ හැමෝම එක ඔගොල්ලෝ එළියට යනවා නැත්නම් හෝටල් එකකට යනවා ස්විමින් pool එකකට යනවා. ඉතින් ස්විමින් pool එකකට යනවා නම් කාන්තාවක් වුණාම ඩෙනිම් එකක් ටී-ෂර්ට් එකක් ඇඳගෙන ස්විමින් pool එකට බහින්න බෑ. අපි හිතමු පීනන්න දන්නේ නැහැ කියලා. ඒ උනට පීනන්න දන්නේ නැති වුණා කාන්තාවක් විදිහට ඔබට ශරීරයට ගැළපෙන ස්විමින් සූට් එකක් ඇඳගෙන ස්විමින් pool එකට බහින්න පුළුවන්. ඒකේ කිසිම කොන්දේසියක්වත් එහෙම නැත්නම් ඒකට වැරද්දක්වත් කියන්න කිසි කෙනෙක්ට බෑ. මොකද ඕනම කෙනෙක්ට ප්‍රැක්ටිකලි ඒක තේරෙනවා තමන් මේ අඳන් ඉන්න සමහර ඇඳුම් ඒකේ තැනවලට සුදුසුද නැද්ද කියලා. ඉතින් ඒක හින්දා මම නම් හිතන්නේ හැම තිස්සෙම තමන් තමන්ට සුදුසු දේ තමන් තමන්ට ගැළපෙන දේ කරොත් ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඒ වගේ තමයි ෆැෂන් කරන එකත්. තමන් තමන්ට ගැළපෙන නිවැරදි දේ අඳින්න කියලා තරයි මම හැම තිස්සෙම කියන්නේ. එහෙම නැතු මේ මම අඳින ඇඳුම මං අඳින විදිහට අඳින්න ඕනි කියන එක මෙතන අදහසක් නැහැ. මම හැම තිස්සෙම අඳින්නේ මට ගැළපෙන මට සුදුසු මම ආස කරන විදිහ. එම නැතුව මම කවදාවත් නිර්වතින් නැත්නම් ඇඳුමක් නැතුව මම ඔයගලන් ඉස්සරහට ඇවිල්ලා YouTube channel එකට ඉදිරිපත් වෙලා ඔයගලන්ට විස්තර කියන්නේ නැහැ. මම දන්නවා හැම තිස්සෙම මම අඳින්න ඕන විදිය මොකක්ද, මම අඳින්න ඕන ෆැෂන් එක මොකක්ද, මම ඉන්න ඕන විදිය කොහොමද කියන එක මම හොඳ අවබෝධයකින් ඉන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම ඔයාලටත් කියන්නේ තමන් ගැන මුලින්ම අවබෝධයකින් ඉන්න. අනිත් එක තමයි අනිත් මිනිස්සු කියන දේවල් අපිට නතර කරන්නත් බෑ. තමන් ආසාවෙන් තමන් දෙයක් කරනවා නම් තමන් හරියට දෙයක් කරනවා නම් අනිත් අයගේ එන ප්‍රතිචාරවලට එච්චර බය වෙන දෙයක් නෑ. මොකද මම නම් කිසිම දවසක කිසි කෙනෙක් කියන දෙයකටවත් කිසි කෙනෙක්ගේ අදහස් වලටවත් එහෙම බය වෙලා දේවල් කරන්නේ නැහැ. මට කවුරු මොන දේ කිව්වත් මට ඒක අදාළත් නැහැ. මොකද මම කරන්නේ හරි දේ නම් නිවැරදි දේ නම් මං ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේත් නැහැ. ඒ වගේම මට එහෙම බාධා එහෙම තර්ජන එහෙම ප්‍රතික්ෂේප වීම එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක හින්දා හැමතිස්සෙම මම අපේ කාන්තාවන්ගේ පැත්ත අරගෙන කාන්තාවන්ටම කතා කරන්නේ. මමත් කාන්තාවක් නිසා කාන්තාව හැමතිස්සෙම තමන් ශක්තිමත් කියන තැන ඉඳලා ඉස්සරහට යන්න ඕන. මොකද විවාහක වුණත් අවිවාහක වුණත් කොහොම වුණත් තමන්ට හොඳ ශක්තිමත් හිතක් තියෙනවා නම් ඕනම දෙයක් නිර්භීතව නිර්භයව කරන්න පුළුවන්. ඉතින් හැමදාමත් මං අපේ කාන්තාවන්ගෙන් ඉල්ලන්නේ මෙන්න මේ දේ. අනිත් දේ තමයි පවුලේ වැඩ ගැන හුඟක් හොඳ අවබෝධයකින් ඉන්න. එහෙම නැතුව අර විවාහ වෙන්න කලින් බොළඳ පෙම්වතියක් වගේ හිටියට විවාහ වුණාට පස්සේ බිරිඳක් වුණාම එහෙම බොළඳ පෙම්වතියක් වගේ හිටපු කාලේ ඒ කාලේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඕනම පිරිමියෙක් බොළඳ පෙම්වතියකට කැමති වුණාට බොළඳ බිරිඳකට කැමති නැහැ. මොකද බොළඳ බිරිඳක් කියලා කියන්නේ සමහර වෙලාවට පවුලේ හානිය එහෙම නැත්නම් නාස්තියක් සිදු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමතිස්සෙම බුද්ධිමත් වෙන්න ඕන අපේ කාන්තාව. පෙම්වතියකගේ කාලෙදී ඒ පෙම්වතියගේ භූමිකාව තියෙන කාලෙදී හොඳ අවබෝධයකින් ඉන්න ඕන තමා විවාහ වුණාට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. මම මේ කරුණු කාරණා කියන්නේ විවාහ වුණාට පස්සේ ගොඩක් වෙලාවට මේ සෙක්ස් ලයිෆ් එක වරද්ද ගන්න තැන් හින්දා. හරිම පුංචි පුංචි කරුණු කාරණාවල් ටිකක් නිසා තමයි සමහරලාට මේ සෙක්ස් ලයිෆ් එක හුඟක් වෙලාවට අසාර්ථක වෙන්නේ. ගොඩක් වෙලාවට අපේ මේ ආසියාවේ කාන්තාව බටහිර කාන්තාව වගේ විවෘත නැහැ. ඒගොල්ලන් අදහස ප්‍රකාශ කරන්නේ හුඟක්ම මැලි වෙනවා. ඉතින් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා තමන්ගේ ප්‍රශ්නයක් කියන්නත් හුඟක් වෙලාවට වටපිට බලනවා. ડોක්ටර් විතරක් ඉන්න තැනකදී නම් ડોක්ටර් පෞද්ගලිකව මුණ ගැහිලා කතා කරන්න බලනවා. අඩුම තරමේ නර්ස් කෙනෙක්වත් ළඟ ඉන්නවා නම් ප්‍රශ්නේ කියන්න කැමති නැහැ. ඉතින් ඔය වගේ දේවල් එක්ක කාන්තාව හුඟක් මැලි වෙනවා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉතින් ඒක හින්දා තමන්ගේ ස්වාමි පුරුෂයාටත් එහෙමයි. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මටත් මෙසේජස් දානවා සමහරු මේ බොයිෆ්‍රෙන්ඩ්ට මේ ප්‍රශ්නේ කියන්න බෑ, ඊළඟට හස්බන්ඩ්ට මේක කියන්න බෑ. සමහර හස්බන්ඩ්ලත් කියනවා මේක මට වයිෆ්ට කියන්න බෑ, මට වයිෆ්ට මේක කොහොමද කියන්නේ කියලා කියාගන්න තේරෙන්නේ නැහැ ඔහොම කියලා. ඒ වුණාට තමන්ට හොඳ හයිය හිතක් තියෙන්න ඕන. තමන්ට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට හස්බන්ඩ්ට වයිෆ්ට මේ හැමෝටම හොඳට කෙලින් කතා කරන්න පුළුවන් හයියක් තියෙන්න ඕන. එහෙම නැතුව කවදාවත් මේ ප්‍රශ්න කියන දේවල් निराකරණය කරගන්න බෑ. මොකද හස්බන්ඩ් කැමති දෙයක් තියෙනවා, වයිෆ් කැමති දෙයක් තියෙනවා, ඊළඟට ගර්ල්ෆ්‍රෙන්ඩ් කැමති විදියක් තියෙනවා, බොයිෆ්‍රෙන්ඩ් කැමති විදියක් නැති මේ කැමැත්ත අකමැත්ත කියන දේ හොඳට කතා බහ කරලා දෙන්න හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේ මැරේජ් ලයිෆ් එකයි සෙක්ස් ලයිෆ් එකයි කියන දේ පටලවාගෙන ඊළඟට ඒක කඩා කප්පල් වෙන තැනට පත් වුණොත් එහෙම ඒ මුළු පවුල් ජීවිතේ මෙතනදී අවුල් වෙනවා. ඉතින් ඒක හින්දා මම කියන්නේ විවාහය කියලා කියන්නේ ඇත්තටම ලොකු ශක්තිමත් බැඳීමක්. ඒකට මූලිකම වෙන්නේ මේ ලිංගිකත්වය කියන දේ. ඒක කවුරු කොහොම කිව්වත් මම මගේ පැත්තෙන් නම් මම සාක්ෂි ඇතුව කියන්නේ ලිංගිකත්වය මේ නැත්තම් සෙක්ස් ලයිෆ් එක කියන දේ 100%ක් නෙවෙයි 200%ක්ම බලපානවා මේ ෆැමිලි ලයිෆ් එක සාර්ථක වෙන්න. මොකද ඒක හුඟක් වෙලාවට අත්දැකීමෙන්
කියන්න පුළුවන්. මොකද ඒක ගැන මම එහෙම කියන්නේ ගොඩක් අය මාත් එක්ක මේ මැසේජස් දාලා සමහරු ඒගොල්ලන්ගේ පෞද්ගලික අත්දැකීම් මට කියන නිසා. එතකොට මම තේරුම් ගන්න දේ තමයි සමහරුන්ගේ මේ ෆැමිලි ලයිෆ් එක නැත්තම් සෙක්ස් ලයිෆ් එක ගොඩක් වෙලාවට අසාර්ථකයි කියලා. එහෙම වෙන්නේ ඒ දෙන්නගේ තියෙන අන්‍යෝන්‍ය අවබෝධය නැතිකම. සමහර වෙලාවට මැරි කරන්න කලින් ඒගොල්ලෝ කතා බහ කරලා නැහැ. ඊළඟට ඒ දෙන්න සමහරලාට ඒ දෙන්නගේ ඔෆිස් වැඩ නැත්නම් ඒ දෙන්නගේ පෞද්ගලික වැඩ රාජකාරණ නිසා ඒගොල්ලෝ මුණ ගැහුණත් ඒගොල්ලන්ට ජීවිතේ ඉස්සරහ දේවල් ගැන කතා කරන්න වෙලාවක් තිබිලම නැහැ. ඉතින් ඒක හින්දා හුඟක් වෙලාවට ඒගොල්ලෝ ජීවිතේ ඉස්සරහ දේවල් ගැන කතා කරලම නැහැ. ඉතින් එහෙම වුණාම වෙන් වෙන්න තියෙන ඉඩකඩ පෙම්වතුන් වශයෙන් ඉන්න කාලේදී වලට වඩා විවාහ වුණාට පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ ඒගොල්ලන් වෙන් වෙන ප්‍රමාණය හරි ඉක්මන් වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන් හිතනවා සමහරලාට විවාහ වෙන්න කලින් නම් විවාහ වුණාට පස්සේ අපිට මේ ටික හදාගන්න පුළුවන්, ජීවිතේ අපිට ඉස්සරහට යන්න පුළුවන්, බය වෙන දෙයක් නැහැ, අපිට සල්ලි තියෙනවා, වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, ඉඩකඩම් දීපල සල්ලි තියෙනවා, මේ හැමදේම තියෙනවා, ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ, හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒක වැරදි. දෙන්නේගේ අදහස් කියන දේවල් හරියට ගැලපුණේ නැත්තම් කවදාවත් ඒ දෙන්නට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ හින්දා මේ සෙක්ස් ලයිෆ් එකේදී දෙන්නේගේ ඒ අදහස් හුඟක් වැදගත් වෙනවා ඒ දෙන්නට ඉස්සරහට යන්න. මොකද ඒ දේ එක්ක තමයි දෙන්නෙක් ඉස්සරහට ඒ දෙන්නගේ බැඳීම ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්නේ. හොඳ ලිංගික සම්බන්ධතාවයක් කියලා කියන්නේ දෙන්නෙක්ගේ පෞල් ජීවිතේ හොඳ ශක්තිමත් අඩිතාලමක් වෙනවා කියන එක අපේ කාන්තාව ඒ වගේම ස්වාමි පුරුෂයෝ මේ හැමෝම මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාවක් වෙනවා. මොකද ඇත්තටම ඒ දේත් එක්ක තමයි කාන්තාවක් පුරුෂයෙක් හුඟක් සතුටෙන් නැත්තම් ජීවිතේ ඉස්සරහට හොඳ සතුටක් එක්ක ඉදිරියට මුණ දෙන්නේ. ඒක හුඟක් වෙලාවට දෙන්නෙක් ලිංගික සම්බන්ධතා පැවැත්වුවට පස්සේ ඊළඟ දවසේ නැත්තම් පහුවදා උදේ ඒ දෙන්නගේ හොඳ ශක්තිමත් බැඳීමක් තියෙනවා කියන දේ මනෝවිද්‍යාව පවා ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේවා මේ මම කියන දේවල් නෙමෙයි, මම මේවා ගොඩාක්ම පොතපත කියවලා ඊළඟට මගේ දැනුමෙන් ඊළඟට පෞද්ගලික අත්දැකීම් වලින් තමයි මම මේ දේවල් කියන්නේ. එහෙම නැතුව මම නිකන් හිතලා මම මේ කඩට එනවට කියන ඒවා නෙවෙයි. මේ ගැන හොඳ අවබෝධයකින් තමයි මම ඕගොල්ලන්ට මේ කරුණු කාරණා අරන් එන්නේ. අනිත් එක තමයි මනෝවිද්‍යාව ගැන හොඳටම දන්න කෙනෙක් දන්නවා මම මේ කරුණු කියන්නේ ලොකු පදනමක් ඇතුව කියලා. ඉතින් ඒක හින්දා මම මේ කියන හැම කරුණු ආරණාවකම ස්ථිර සත්‍යයක් තියෙනවා කියන එක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි හුඟක් අය මගෙන් සමහර වෙලාවට එක එක ප්‍රශ්නවලට උත්තර බලාපොරොත්තු වෙන් මෙසේජ් එවන්නේ. ඒ හැමෝටම මම සමහර වෙලාවට පිළිතුරු දෙන්න පුළුවන් වෙලාවට මම පිළිතුරු දෙනවා. බැරි වුණා කියලා අමනාප වෙන්න එපා. මම හැමෝටම පුළුවන් විදිහට වීඩියෝ එකකින් හරි ඒගොල්ලන්ට ඒ විස්තර අරගෙන එනවා. ඉතින් ඒක නිසා මම හුඟක් වෙලාවට කතා කරන්නේ නැහැ ගොඩාක් දේවල් මේක ගැන. අද මම මේ වීඩියෝ එක කරන්නේ ඕගොල්ලන්ට ලොකු දැනුමක් දෙන වීඩියෝ එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඕගොල්ලොත් එක්ක වෙනදට වඩා නිකන් සාමාන්‍ය කතා කරන්න විස්තර කතා කරන වීඩියෝ එකක් නිසා මම අනිත් වීඩියෝ වලින් ඔයගලන්ට දැනුම ලබා දෙන වීඩියෝස් අරන් එන්න. ඉතින් හැමදාමත් ඔයගොල්ලෝ රැඳිලා ඉන්න කමනි ලයිව් එක.